විවිධ වැඩසටහන් පැවැත්වුවා. මොකද්ද මේ ක්‍රීඩාවට වෙන්නේ? එක එක තැන්වල විෂමතාවය තියෙන්නේ ඇයි? ඇයි අපිට තාමත් මේ සුසන්තිකාගෙන් පස්සේ ඉස්සරහට යන්න බැරි උනේ ක්‍රීඩාවෙන් පදක්කම ගන්න? එක එක ක්‍රීඩාවන් අතර තියෙන මේ ප්‍රශ්නේ මොකද්ද ආදි වශයෙන්? රජයේ සේවකයෙක් හැටියට මම මේ ගැන මම කනගාටු වෙනවා කියන්නේ, ක්‍රීඩා ප්‍රතිපත්තියක් 2012 දී අනුමත වෙලා තිබුණා වුණත් ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව උපායමාර්ගික සැලසුමක් තිබුණේම නැහැ. ඒකේ ඉඳලා සෙඩ් එක දක්වම තියෙන දුර්වලතාවයන්, තෝරා ගැනීමේ දුර්වලතාවයන්, පුහුණු කිරීමේ දුර්වලතාවයන්, පුහුණු කරන්නන්ගේ දුර්වලතාවය, මේ හැම එකක්ම හරි ක්‍රමවේදයක් නැති හින්දා සිද්ධ වෙන දේවල්. මේ පිළිබඳව අධ්‍යයනය කරලා කෙංගලන්තයේ තියෙන ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කරලාද සමාගම සමග සාකච්ඡා කරලා අපිට උපායමාර්ග සකස් කරනවා සම්පූර්ණ ඉදිරි වසර 5ට.